මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව තමයි මේ නායකයෝ එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කළා. රාජ්‍ය බලයක් ලබා ගනී කියන බලාපොරොත්තුව රටේ ජනතාව තුළ මෝදු වෙමින් තිබුණා. ඒ අනුව තමයි පසුගිය දිනවල සිදුවීම් ගණනාවක් ඇති වුණේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්වාසිකුත් මා තුළ තියෙනවා. එහෙම අපි එකතුණු දවසට තමයි ඔය සියලු බලවේගවලට එරෙහිව ජාත්‍යන්තර බලවේග වෙන්න පුළුවන්, වෙනත් බලවේග වෙන්න පුළුවන්, ඒ සියල්ලටම මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ අපි එක ගොන්නක් විදියට එකතුනොත් කියන එක තමයි මගේ හැඟීම වෙන්නේ. මං හිතනවා ඉදිරි කාලය තුළ ඒ தත්ත්වය ඇති වෙයි කියලා. එහෙම නොවුනොත් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ ජාතික ප්‍රශ්න පිළිබඳව. අපි වෙන් වෙලා බෙදිලා කටයුතු කරන්න ගත්තොත් ඒ බලවේග ඔළුව උස්සනවයි කියන එකත් අපි සිහිපත් කරගත යුතු වෙනවා. එනිසා රටට ආදරය කරන කණ්ඩායමක් විදියට මේ සියලු දෙනා එකම හැඟීමකින් එකතු විය යුතුයි කියන මතේ අපි පසුගිය දිනවල ඇති වුණු සිද්ධීන් වලදී මට විශාල කාර්යභාරයක් පැවරුණා. ඔබ දන්නවා අවසාන වශයෙන් മന്ത്രി ධූර පිළිබඳව අභියෝගයක් ආවා. විපක්ෂ නායක ධූරය පිළිබඳව අභියෝගයක් ආවා. අපි හැම එකකදීම හිතුවේ අපි මේ පක්ෂය සමගි කරගන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න, සන්ධානය ගොඩනගන්න නම් අපි වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ නැතුව එකම හැඟීමකින් කටයුතු කළා මේ පක්ෂය එකමුතු කරන්න ඕන කියන මතය ඉඳගෙන තමයි අපි අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කළා. අපි ඒ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම කොන්දේසියකින් තොරව ඉදිරිපත් වුණේ. ඊළඟ ජනාධිපතිවරණයක් තියෙනවා. ඒ ජනාධිපතිවරණය තියෙනවා අපි. පළාත් සභා මැතිවරණයක් තියෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕන. පාර්ලිමේන්තුව 2020 අපි මුහුණ දෙන්න ඕන. ඒ නිසා අපි ඒකට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ජාතිවාදී විතරක් කතා කරලා වැඩක් නැහැ. මේ පක්ෂේ ජාතිවාදී පක්ෂයක් විය යුතුයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. අපි රටේ ජයග්‍රහණයක් ලබන්න නම් සිංහල, දමිළ, මුස්ලිම් කියන සියලු ජන කොටස්වල සහයෝගය අපි ගන්න ඕන. අපි සියලු ප්‍රදේශවල සියලු ජන කොටස්වල සහයෝගයෙන් තමයි ජනාධිපතිවරේ පත් වෙන්න ඕන, අපි ආණ්ඩුවක් පත් වෙන්න ඕන කියන එක මා තරයේ විශ්වාස කරනවා. වගේම රටේ ජනතාවේ වෙනුවෙන් විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරෙන් අපිට එල්ලලා තියෙන තර්ජන අපිට ඒවා සුළු කොට සලකන්න බෑ. ඒවා අපිට තර්ජනෙම මැඩපවත්තන්න පුළුවන් කමකුත් නෑ. අපි ඒවත් කළමනාකරණය කරගන්න ඕන. මොකද ලංකාව තියෙන්නේ ලෝකය ඇතුළේ මිසක් ලෝකේ තියෙන ලංකාව ඇතුළේ නෙවෙයි කියන එක අපි වටහාගෙන කටයුතු කරන්න ඕනේ.